ඔය වගේම ෆාරිස් අපි මතක් ගන්න ඕනේ අපේ කණ්ඩායමේ වෙනස්කම් කීපයක් සිදු වුණා ඉන්දියානු තරංගාවලියෙන් පස්සේ පිටකින් දෙදෙනෙක් විශේෂයෙන්ම ප්‍රතිකරණාංශයේ අහිරු තිරමාණ ඔහුගේ පෞද්ගලික හේතු මත ඔහු නැවතත් ඔස්ට්‍රේලියාවට යන්න උවමනා කියලා දැනුවා දීලා තිබෙනවා. ඒ වගේම චරිත අසලංකව කණ්ඩායමෙන් ඉවත් කරලා තියෙනවා ටෙස්ට් කණ්ඩායමෙන්. ඉතින් ඒ වගේම සුරංග ලක්මා පන්දු යැවීමේ අංශයෙන් ඔහු දැන් විශ්‍රාමික ගිහිලා තිනවා. ඉතින් රමේෂ් මෙන්ඩිස් නැවත ඇවිල්ලා තිනවා, ඕෂධ ෆර්නෑන්ඩෝ ඇවිල්ලා තිනවා. මොන වගේ කම්බිනේෂන් එකක් ඇයිද ශ්‍රී ලංකා කණ්ඩායම ලොකු වෙනස්කම් වෙලා නැහැ. නමුත් පොඩි පොඩි චේන්ජස් වෙනවා. විශේෂයෙන්ම නොම්බර 6 ස්ථානයට කවුරු වෙයිද, කවුරු ඕපන් කරයිද දිමුත් එක්ක, මේ වගේ කරුණු ගැන මොකද හිතන්නේ? මම හිතන්නේ ඔය නම් ටික ගත්තම දමිත් මට උඩින්ම කියන්නේ ස්ටෑන්ඩ් අවුට් නමක් මිස් වෙනවා නම් මිස් වෙන මම හිතන්නේ සුරංග ලක්මාල්. විශේෂයෙන් අවුරු ගානක් අපේ වේගපන්දන බලයනේ බ්ලීඩර් කෙනෙක් වශයෙන් ඔහු මේ ක්‍රියා කරලා තියෙනවා. ඉතින් ඔහුගේ නික්ම යාම ලොකු පාඩුවක් කණ්ඩායමට. ඒ වගේම අපි ගත්තොත් අපේ වේගපන්දු බලයනිය දමිත් ඉන්න හතර දෙනා හරිම ඉන්න එක්ස්පීරියන්ස්. අසුන් රාජ ගත්තොත් කාලයක් ටෙස්ට් සෙල්ලම් කරලා නැහැ. අසුන් රයන්ඩෝ තෙච්චර එක්ස්පීරියන්ස් නැහැ. විශ්ව ෆිනෑන්ඩෝ මම හිතන් ටෙස්ට් මැච් 15ක් 20ක් විතර ගහලා තියෙනවා. නමුත් ඔහු කන්සිස්ටන්ට්ලි ටීම් එකකින් එක්ක නෙමෙයි. ඉතින් ඔහුටත් සමහරලට කම්බැක් සීරීස් එකක් වගේ මේක තේරෙයි. ඉතින් ඔහුටත් ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒ වගේ නිදුෂාන් මදුෂ්ක තාම ටෙස් වරන් ලබලත් නැහැ. තම අවුරුදු දෙකයි ෆස්ට් ක්ලාස් ගහන්න පටන් අරමුද. මම හිතන්නේ ඒ පැත්තෙන් සෑහෙන අපිට අපේ වීක් පොයින්ට් එකක් එතන. ඒ වගේම අනිත් පැත්තෙන් කතා කරොත් අපි පිටිකරු ලයිස්ට් ගත්තොත් දමිත් මම හිතන්නේ one of the experienced batting lineups in the world කියලා කියන්න පුළුවන්. ඒකත් අපි දිමුත් කරුණාවතින අංජල මැතිව්ස් ඉන්නවා, දිනේෂ් චන්දිමාල්, ධනංජ ඩිසිල්වා, දික්වැල්, මම කාලයක් තිස්සේ මේ ක්‍රීඩකයෝ සෙල්ලම් කරනවා ටෙස්ට් කණ්ඩායම. ඉතින් ඒ පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ අපි සේෆ්. ඒ වගේම කම්බිනේෂන් එක කතා කරොත් දමිත් මම දකින්නේ චතග්‍රම් වල තියෙන පිච් එකේ හැටියට කම්බිනේෂන් මාරු වෙන්න පුළුවන් කියලා මම හිතනවා. සමහරට පිටිකරුව 7යි 5යි වන අතරක් සෙල්ලම් කරන්න පුළුවන්. නැත්නම් විකට් එක ගොඩාක් පිටිකරුවන්ට මේ හුරු බූටි නම් මම හිතන්නේ පිටිකරුව 6යි 5යි වන පහක් සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ කම්බිනේෂන් කඩා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අපේ දැන් කිම ඔස්ලයිර් තිනිමාන් ඕපන් කරේ. ඉතින් ඔව් වෙනකොට මම හිතනවා ඔසුන්ද ෆෙනෑන්ඩ් ඕපන් කරයි එන්එස්එල් තරංගාවලිය හොඳටම සෙල්ලම් කරපු නිසා ඔසඳයි දිමුති ඕපන් කරයි කියලා මම හිතනවා. කුසල් මෙන්ඩිස් නම්බර් 3, ඇන්ජලෝ 4, ධනංජය 5, චන්දිමාල් 6 සහ නික්වැල් 7. බැට්ස්මන්ලා 7ක් ගැව්වොත්, නිකාරි බැට්ස්මන්ලා 6ක් ගැව්වොත් මම හිතන්නේ නික්වැල් චන්දිමාල්ගේ දෙන්න එක්කෙනෙක් එළියේ ඉන්න වෙනවා. එතකොට පන්දු යන පාක් සෙල්ලම් කරොත් දමිත් මම හිතන්නේ පාස් බෝල දෙන්නෙක් ගැව්වොත් මම කැමති විශ්ව සමග හොඳට බෝල් කරන්න කවුද මට කියන්න අමාරු. මෙතන ඉඳලා කසෝන් රාඩිස් ආසිද්ද ෆිනෑන්ඩෝ දෙකල දෙන්න එක්කෙනෙක් සෙල්ලම් කරන්න ඕනේ. ඒ වගේම එතකොට ස්පින්නර් තුනස තුනක් ගන්න පුළුවන් අපිට ප්‍රවීන් ජයවික්‍රම, බුල්දෙනියස් සහ රමේෂ් මෙන්ඩිස්. ඉතින් ඒ වගේ පිට්කරු හතක් ගැව්වොත් එහෙම කියන්නේ දන්දිමාල් දික්කල දෙන්නම ගැව්වොත් එහෙම බෝල හතරක් ගැව්වොත් අපිට එක්කෝ ස්පින් දෙකයි ෆාස්ට් බෝල දෙන්නෙක් ගන්න පුළුවන්. නැත්නම් විකට් ටෝ ගොඩාක් දම් කැවෙනවා වගේ තේරුමක් තිබ්බොත් එහෙම ස්පිනර්ස් තුන් දෙනා එක වේග පන්දියවන් එකේ සෙල්ලම් කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඩිපෙන්ඩ් වෙන්නේ දමිත් ඔක්කොම එහෙ තියෙන මේ කන්ඩිෂන්ස් උත් එක්ක.